itu mage nama yojana karna mage sthira karma bama stuti munasaneinte mahima musamil mantrama peminna hati garu mantrama stuti garu sabhapathumani den atta washen me samaja madhya gana katha karanakota oba dannawa visheshayenma ada loke heda gahila tiyenne loke idiriyata yanne නව තාක්ෂණයත් එක්ක මේ නව තාක්ෂණය තුල විශේෂයෙන්ම AI තාක්ෂණය එහෙම නැත්නම් artificial intelligence තාක්ෂණය සහ සමාජ මාධ්‍ය කියන එක ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා දැන් ගරු සභාපතිතුමනි ඔබ දන්නවා විශේෂයෙන්ම මේ AI තාක්ෂණය ඔස්සේ පුළුවන් එක්කෙනෙක්ගේ මූණ තව කෙනෙකුගේ ශරීරයට එකතු කරන්න ඒ වගේම අපි දැක්ක ඉන්දියාවේ එහෙම නිලියකට අපහාසයක් සිදු වුණා ඒ වගේම මේ නව තාක්ෂණයත් එක්ක විශේෂයෙන්ම සමාජ මාධ්‍ය අද ඉතාමත් ප්‍රචලිත වෙලා තියෙනවා තරුණ තරුණියන් අතර සමාජයේ අද අපි ටීවී එක බලනවා වෙනුවට ජංගම දුරකථනයේ ඉඳන් තමයි ප්‍රවෘත්ති උනත් බලන්නේ මේක තමයි අද ලෝකේ තියෙන ප්‍රබලම ජනමාධ්‍ය සහ සංනිවේදන මාධ්‍ය ඒ විතරක් නෙමෙයි මේක සමාජලාවට ආයුධයක් සහ සමාන බලපෑමක් එල්ල කරන්න පුළුවන් පුද්ගලයෙකුගේ ජීවිතය පවුල සමස්ත සමාජය ඉදිරියේ විනාශ කරන්න පුළුවන් සමහර අවස්ථාවන් වලදී මේක වැරදි විදියට භාවිත කරොත් ඒ නිසා අපි මේ පිළිබඳව කතා කරන්න ඕනේ විශේෂයෙන් අපේ තරුණ ප්‍රජාව ගැන කල්පනා කරලා දැන් මේ සමාජ මාධ්‍ය ගැන කතා කරනකොට මම පෞද්ගලිකව විශ්වාස කරනවා යම් කිසි රෙගියුලේෂන් එකක් එහෙම නැත්නම් යම් කිසි පාලනයක් තිබෙන්න ඕනේ මේ හිතුමතේ වල්බූරු නිදහසක් මේ කිසිම දෙයකට දෙන්න අවශ්‍ය නැහැ කියලා මම පෞද්ගලික විශ්වාස කරනවා. හැබැයි ඒ කියන්නේ මර්ධනය නෙමෙයි. මාධ්‍යවේදීන්ව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ව මර්ධනය කරන එක නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් හරියට සමාජගත කරන එක පාලනය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි බොරුව වංචාව දූෂණය සමාජගත කරනවා නම් කඩා වඩා ගන්නවා නම් තවත් කෙනෙකුගේ ජීවිතයක් විනාශ කරන්න උත්සාහ ගන්නවා නම් ඒකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි අපි දකිනවා දිනෙන් දින විශේෂයෙන්ම ජනමාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ තරුණ තරුණියෝ ඒ අය යම් යම් පුද්ගලයන්ට අහුවෙලා නිර්වත් ඡායාරූප සමාජගත කරනවා ඒ වගේම මුදල් ගසා කනවා ඒ වගේම කප්පන් ඉල්ලනවා ඒ වගේම මේ තාක්ෂණය ඔස්සේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා අපි දකිනවා ඒ නිසා ගරු සභාපතිතුමනි එවැනි තත්ත්වයන් වලට අපිට ඉඩ දෙන්න බෑ හැබැයි මේ රටේ ඔබ දන්නවා විශේෂයෙන්ම දේශපාලන වශයෙන් තීන්දුව తీන ගැනීමේදී අනාගතයේදී මැතිවරණ සමයක් එනකොට අපි විශ්වාස කරනවා අනාගතයේදී විශේෂයෙන්ම මැතිවරණ කරන්න වෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ. දෙදා පෝස්ටර් ගැහුවා, කටවුට් දැම්මා, බැනර් ගැහුවා, ගෙයින් ගෙට කැන්වසින් ගියා. ඒ යුගය දැන් දිනෙන් දින අවසන් වෙමින් පවතිනවා. අනාගතයේදී එන්නේ මේ සමාජ මාධ්‍යත් එක්ක දේශපාලනය කරන යුගයක්. ඒ නිසා අපි පැහැදිලිව විශ්වාස කරනවා හරි මතය සමාජගත කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම වැරදි දේ සමාජ මත සමාජගත කිරීම ඉඩ ලබා නොදෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් ගරු සභාපතිතුමනි මම මේ ගරු සභාවේ අවධානයට යොමු කරනවා මට පෞද්ගලිකව වෙච්ච සිදුවීමක් ගැන. මේ පුද්ගලයෙක් පට්ටපල් බොරුවක් සමාජ මාධ්‍ය දාලා තිබුණා කවින්ද ජයවර්ධන කොටි වෙනුවෙන් රජයට විරුද්ධව පැමිණිලි කිරීමට ජිනීවා යයි. මේ සම්පූර්ණ පට්ටපල් බොරුවක් මං නොකරමු තොරතුරක් සමාජ මාධ්‍ය දාලා. දැන් මේ පිළිබඳව ඒක දාපු කෙනා ගේ ඒ පෝස්ට් එක 100,000 ගාණක් ෂෙයා කරලා මේක ඇත්ත නැත්ත පිළිබඳව හොයලා බලලා නැහැ. තවත් කෙනෙක් දාලා තිනවා සංජීව පෙරේරා කියලා පුද්ගලෙක් සුනිල් රත්නායක නිදහස් කිරීමට එරෙහිව කවින්ද ජයවර්ධන ජිනීවා මානවිකම් කවුන්සිලයට යයි. මේ මොන පට්ටපල් බොරුවක්ද? එතකොට දැන් මට මොකද්ද කරන්න පුළුවන්? මම කරපු වැඩේ තමයි ගරු සභාපතිතුමනි මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම මේක සභාගත කරනවා පැමිණිල්ලක් දැම්මා. මේ තියෙන්නේ පැමිණිල්ල කොපිය. කවදාද 2020 4 වෙනි මාසේ 5 වෙනිදා. හරි.
පැමිණිල්ල අංකය PC 94.89. දැන් මේ පැමිණිල්ලට වෙච්ච දේ මොකද්ද? වෙච්ච දෙයක් නැහැ. ඒතර මට වෙච්ච අසාධාරණේ කීර්ති නාමයට වෙච්ච පළදුව වෙච්ච දෙයක් නැහැ. ඒතර ගරු සභාපතිතුමනි ඒ නිසා මම විශ්වාස කරනවා මේ වගේ අපරාධ කරන අපරාධකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් උදාහරණයකට මම තව දෙයක් කියන්න. මේ රේකා කහඳගම කියන කාන්තාව සම්පූර්ණයෙන්ම බොරු මේ සමාජ මාධ්‍ය ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම ශාමලි පෙරේරා කියන කාන්තාව මම මගේ බිරිඳත් එක්ක පල්ලි ගිය අවස්ථාවක ෆොටෝ එකක් අරගෙන මිනි මරුවෝ කළු ඇඳගෙන පල්ලි ගිහිල්ලා කියලා. කොහෙද අපි මිනි මරලා තියෙන්නේ? කාවද මරලා තියෙන්නේ? එතකොට මේකේ දානවා අනිත් අය කමෙන්ට් දානවා. හරි පඩි ගෙවපු අය ඒ කියන්නේ ඔය සහරාන්ලට පඩි ගෙවුවා එක්කෙනෙක් තමයි මේ Facebook එකේ මේක දාලා තියෙන්නේ කියලා එක්කෙනෙක් කමෙන්ට් එකක් දානවා. එතකොට ඒකෙම තව එක්කෙනෙක් දානවා ඇයි දැන් මේ පෝස්ට් එක එඩිට් කළේ? කවින්ද ජයවර්ධන ලීගල් ඇක්ෂන් ගනීද කියලා. ඒ කියන්නේ මෙයා මේ පෝස්ට් එක දාලා මේක එඩිට් කරා. ඊට පස්සේ තවත් පුද්ගලෙක් දානවා These things should not be tolerated, doctor. හරි. එතකොට මේ caption previously was something else and now she have changed. එතකොට ගරු සභාපතිතුමනි මේ විදියට සමාජ නොමග අරින කටයුතු මේ අය කරනවා. අපි ඒකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් දැම්මා. 2025-03 පරිගණක අපරාධ කියන පැමිණිල්ල ඉදිරිපත් කළා. දැන් තාමත් මේකට ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඒතර මේ අපිට පෞද්ගලිකව මඩ ගහන්නේ. ඒ ප්‍රශ්නයක් නැහැ. අපි දේශපාලනය කරන්නේ මේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන්. එතකොට මගේ පියා හැම වෙලේම කියපු දෙයක් තමයි පළ ඇති ගහට තමයි ගල් ගහන්නේ කියලා. ඒක නිසා මේ අය අපිට ගල් ගැහුවට ගරු සභාපතිතුමනි අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ රටේ අහිංසක දරුවන්ට ගල් ගහන්න දෙන්න බෑ. මේ රටේ අහිංසක දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ. මේ රටේ අහිංසක දරුවන්ගේ පින්තූර අරගෙන ඒව සමාජගත කරලා දෙමව්පියන්ගේ පාරේ වැහල යන්න බැරි තත්ත්වයකට කවුරු හරි පත් කරනවා නම් මං හිතන්නේ ඒකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම මම කියනවා මේ අනපනත් වලින් මාධ්‍ය වේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පාලනය කරන්න ඒ අය මර්ධනය කරන්න ඉඩ දෙන්නත් බෑ. දැන් මට තව සිදුවීමක් වුණා ගරු සභාපතිතුමනි. ඔය සින්දු කියනවා වගේ වීඩියෝ හදන එක එක මිනිස්සුන්ට අපහාස කරලා ඒ පුද්ගලයා ඉන්දියාවේ හිටපු මිනිහෙක්ගේ පින්තූරයක් අරගෙන ගරු සභාපතිතුමනි වීඩියෝ එකක් හදලා මගේ කියලා දැම්මා. මට ඒකෙන් හානියක් වුණේ නැහැ. මම මැතිවරණ ජයග්‍රහණය කරා. මේ රටේ මිනිස්සු දන්නවා මං කවුද කියලා. හැබැයි ඒ අයගේ ඒ විකෘති මානසිකත්වය ගැන කල්පනා කරන්න. ඒක මට කරාට කමක් නැහැ. එයාට ඒකට පාඩම අපිට කොකාට වාරයක් තියෙනවා තිත්තට වාරයක් තියෙනවා. ඒ පාඩම එදාට ලැබෙයි. හැබැයි මේ රටේ අහිංසක තරුණ තරුණියන්ට කරන්න ඉඩ දෙන්න බෑ ගරු සභාපතිතුමනි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ විදියට සමාජ මාධ්‍ය අවභාවිතා කරන අයට යම් කිසි නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒක මගේ පෞද්ගලික විශ්වාසය. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රට තුළ අපිට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න. හැබැයි ආණ්ඩුවට මේ මර්ධනය කිරීම සඳහා මේ අනපනත් භාවිතා කරනවා නම් ඒකට අපි විරුද්ධයි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කර දෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.